2020 වර්ෂයේදී හඳුනා නොගත් රෝගයක් නිසා මිනිසුන් දහස් ගණනාවක් මිය යනවා. මේ අනාවැකිය බාබා වැන්ගා පවසන්නේ මීට වසර ගණනාවකට කලින්. ඒත් බොහෝ දෙනා ඒ මතය පිළිගත්තේ නැහැ. මොකද වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු ලෝකේ ඒ විදිය දෙයක් වෙන්න බෑ කියලා තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරේ. නමුත් අවසානයේදී බාබා වැන්ගා කිව්ව විදියටම හැමදේම සිද්ධ වුණා. ඉතින් අද වෙනකොට බාබා වැන්ගා මේ ලෝකයේ හිටිය හොඳම අනාවැකිකාරණිය බවට පත් වෙලා අවසානයි. මොනවා වුණත් බාබා වැන්ගා පවසලා තියෙන විදිහට 2021 වර්ෂයේදී විශාල උල්කාපාතයක් නිසා පෘථිවියට බලපෑම් එල්ල වෙනවා. ඉතින් 2021 වර්ෂයට තව තියෙන්නේ දින කිහිපයක් විතරයි. තත්ත්වය මේ විදිහට තියෙද්දී NASA ආයතනය විසින් විශේෂ ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඇපෝපිස් නම් ග්‍රාහකය පෘථිවිය සමග ගැටීමට ඉඩක් ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. කොහොමින් හරි 2020 වර්ෂයේදී ලෝකයටම හිසරදයක් වුණ කොරෝනා වෛරසයේ අවසානය ලං වෙලා කියලා විද්‍යාඥයෝ පවසනවා. එහෙම කියන්න හේතුව තමයි කොරෝනා වලට එරෙහිව එන්නත් කිහිපයක්ම සාර්ථක මට්ටමේ පැවතීම. මේ නිසා 2021 වර්ෂයේ මුල් භාගයේ වෙනකොට කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන් වනු ඇති බවයි ඔවුන් අනුමාන කරන්නේ. 2021 වර්ෂයටත් වඩා ලොකු අභියෝගයකට විද්‍යාඥයෝ මුහුණ දෙනවා. ඒකට හේතුව තමයි පෘථිවිය අසලින් ගමන් කරන ග්‍රාහක දෙක. ඉන් ප්‍රධානම අභියෝගය වෙන්නේ ඇපෝපිස් නම් ග්‍රාහකයයි. කොහොම නමුත් මේ ග්‍රාහකය නම් පෘථිවිය සමග ගැටෙන්නේ 2068 වර්ෂයේදී. ඒත් 2029 වර්ෂයේ වෙනකොට මේ ග්‍රාහකය අපගේ පෘථිවිය අසලින් ගමන් කරනවා. එදාට අපිට මේ ග්‍රාහකය සාමාන්‍ය දුරේක්ෂයක් භාවිතා කරලා බලා ගන්න පුළුවන්. කොහොම නමුත් ග්‍රාහකයේ ගමන් මඟ එන්න එන්න වෙනස් වන බව විද්‍යාඥයෝ පවසනවා. ඒ නිසා 2068 වර්ෂයේදී මේ පෘථිවිය සමග ගැටීමේ විශාල ඉඩකඩක් තිබෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ. දැනටමත් මේ ග්‍රාහකය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වෙලා ඉවරයි. කුමක්කෝ හේතුවක් නිසා මේ ඇපෝපිස් ග්‍රාහකය පෘථිවිය හා ගැටෙනවා කියලා තවත් දුරට තහවුරු කරගත්තොත් ලබන වර්ෂයේ ඉඳන් වසර 45ක් යනකම්ම විද්‍යාඥයෝ මේ අභියෝගයට මුහුණ දීමට සූදානම් වෙනවා. ඒ වගේම NASA ආයතනය විසින් සොයාගත් 2009 JF1 උල්කාපාතයත් පෘථිවිය දෙසට ඇදී එනවා කියලා NASA ආයතනයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ උල්කාපාතයේ 2021 වර්ෂයේදී පෘථිවිය සමග ගැටීමේ යම් අවදානමක් පවතින බව ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් මේ ග්‍රාහකය ඇපෝපිස් ග්‍රාහකය ගැටීමේ අවදානමට වඩා අඩු අගයක් ගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඒත් මේ උල්කාපාතයේ පෘථිවිය සහ ගැටුනොත් ඉතාමත්ම විශාල විනාශයක් විය හැකි බවට විද්‍යාඥයෝ පවසනවා. අපිට මේ උල්කාපාත අවදානම එහෙම ලේසියෙන් අතහැරලා දාන්න බෑ. මොකද වසර මිලියන 66කට කලින් ඩයිනසෝරයන් වඳ වෙලා ගියේ මේ වගේ විශාල ග්‍රාහකයක් නිසා කියලා විද්‍යාඥයෝ පවසනවා. ඩයිනසෝරයන් ජීවත් වුණේ මීට වසර මිලියන 252ක කාලයේ ඉඳන් මිලියන 66ක කාලයක් දක්වායි. ඒ කාලයේ ජීවත් වුණු ඩයිනසෝරයන්ගේ ස්වභාවය අනුව ඩයිනසෝර කාලයත් ප්‍රධාන යුග තුනකට වෙන් කරලා දක්වන්න පුළුවන්. පළවෙනි යුගය මිලියන 252ක කාලයේ ඉඳන් 201 වෙනකම් අතීතයට දිව යනවා. ඒ වගේම දෙවන යුගය ජුරාසික් යුගය විදිහට හඳුන්වන්න පුළුවන්. එය මිලියන 201 ඉඳන් මිලියන 145ක කාලය දක්වා පැවතුණා. තුන්වන යුගය තමයි ක්‍රිටේසියස් යුගය. එය වසර මිලියන 145ක ඉඳන් මිලියන 66ක අතීතයට දිව යනවා. විද්‍යාඥයෝ මේ ගැන පවසන්නේ ඩයිනෝසෝරයන්ගේ ෆොසිල් අධ්‍යයනය කරලා. ඒත් වසර මිලියන 66ක ඉඳන් මේ දක්වා කිසිම ඩයිනෝසෝර ෆොසිලයක් හොයාගන්න විද්‍යාඥයන්ට බැරි වෙනවා. ඉතින් මේ ගැන ඒ කාලේ අනුමාන කිහිපයක්ම ඉදිරිපත් වුණා. පළවෙනි එක තමයි විශාල වසංගතයක් ඇවිල්ලා ඩයිනෝසෝරයන් විනාශ වීම. දෙවැනි එක තමයි ආහාර හිඟයක් නිසා මේ ඩයිනෝසෝරයන් විනාශ වුණා කියන කාරණාව. තුන්වැනි එක තමයි භූමිකම්පාවක් හෝ ගිනිකඳු පිපිරීමක් නිසා ඩයිනෝසෝරයන් විනාශ වුණා කියන එක. හතරවෙනි කාරණාව තමයි විශාල උල්කාපාතයක් නිසා ඩයිනෝසෝරයන් විනාශ වුණා කියන එක. කොහොම වුණත් මේකේ පළවෙනි මතය බොරුනේ. කොච්චර ලොකු වසංගතයක් ආවත් එයට ප්‍රතිශක්තිය කරන හැකියාවකින් යුත් සත්වයන් කිහිප දෙනෙක් හෝ සිටිය යුතු නිසා වසංගතයක් නිසා ජීවි සංගතයක් විනාශ වීමේ ඉඩකඩ අඩුයි. ආහාර හිඟයක් නිසා ඩයිනෝසෝරයන් විනාශ වෙනවා නම් ආහාර හිඟයට හේතුවක් තියෙන්න ඕනේ. භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් වලත් සාක්ෂි ලැබිලා තිබුණ නිසා මේ ගැන පරීක්ෂණ කරමින් ඉන්න විද්‍යාඥයන්ට අමුතු සොයා ගැනීමක් කරන්න පුළුවන් වුණා. ඒ තමයි වසර මිලියන 66ක් පරණ පාෂාණ ස්තරවල අධික වශයෙන් උල්කාපාතවල අඩංගු මූලද්‍රව්‍ය අඩංගු වීමයි. මේ හේතුව නිසා උල්කාපාතයක් වැටිලා ඩයිනෝසෝරයන් විනාශ වුණා කියන මතය බොහෝ දුරට තහවුරු වුණා. ඒත් එතරම් විශාල උල්කාපාතයක් පෘථිවිය සමග ගැටුණා නම් එහි සලකුණක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මේ අතර වාරයේ මෙක්සිකෝ වසල තියෙන විශාල ආවාටයක් විද්‍යාඥයන් නිරීක්ෂණය කරනවා.
මේ ආවාටයට කියන්නේ චික්ෂල ආවාටය කියලා. ඉතින් මේ ආවාටයත් වසර මිලියන 66ක් පමණ පැරණි බව සඳහන් වෙනවා. ඉතින් මේ සාධක සලකා බැලූ විද්‍යාඥයන් ඩයිනසෝරයන් විනාශ වුණේ උල්කාපාතයක් වැටීම නිසා කියලා තීරණය කරනවා. ඉතින් අපි බලමු මීට වසර මිලියන 66කට කලින් දවසක මොනවද වුණේ කියලා. එදත් අද වගේම ලස්සනට ඉරපායලා තිබුණ දවසක්. ඩයිනසෝරයන් සාමාන්‍ය පරිදි තමන්ගේ දවස ගත කරමින් ඉන්නවා. නමුත් ඔවුන් කිසිම වෙලාවක දැනගෙන හිටියේ නැහැ කිලෝමීටර 10ක් පමණ පළල ටොන් ට්‍රිලියන ගණනාවක් බර විශාල උල්කාපාතයක් අපේ පෘථිවිය වෙතට ළඟා වෙනවා කියලා. අද වෙනකොටත් විශාල උල්කාපාත ප්‍රමාණයක් අපගේ පෘථිවිය දිසට එනවා. ඒත් ඒවා පෘථිවිය වායුගෝලය හා ගැටිලා ඇතිවන ඝර්ෂණ බලය හේතුවෙන් ගිනිගෙන විනාශ වෙනවා. නමුත් ඩයිනසෝරයන් විනාශ වුණු උල්කාපාතය ඒ විදියට ගිනි අරගෙන විනාශ වෙන්න තරම් පොඩි එකක් උනේ නැහැ. කොහොම හරි විශාල උල්කාපාතය ගිනිගත්ත නිසා අහසේ විශාල ආලෝකයක් ඒ වෙලාවේදී නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙය කඩාගෙන වැටී තිබෙන්නේ මෙක්සිකෝ වාසන්න ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු ප්‍රදේශයකටයි. මේ උල්කාපාතය පෘථිවියේ ගැටීම නිසා විශාල ප්‍රදේශයකට ශක්තියක් නිකුත් වෙලා තියෙනවා. ඒ නිසා අසල හිටපු විශාල ජීවීන් ප්‍රමාණයක් ගිනි අරගෙන විනාශ වෙනවා. කොහොම හරි මේ ගැටීම නිසා විශාල පාෂාණ කොටස් පෘථිවිය පුරාවට විසි වෙලා යනවා. ඉතාමත්ම දුරින් හිටපු ඩයිනසෝරයනුත් මේ විශාල උල්කාපාතවලට යට වෙලා මිය යනවා. ඒ වගේම මේ ගැටුණු කම්පන සංඛ්‍යාතයන් නිසා ලෝකය පුරාම ගිනිකඳු පිපිරීම් සහ භූකම්පන ඇති වෙලා තියෙනවා. පෘථිවිය සහ උල්කාපාතයේ ගැටුණු අවස්ථාවේදීම සියලුම ඩයිනසෝරයන් මිය ගියේ නැහැ. ඒත් ගැටීමෙන් නැතුණු විශාල දූවිලි වලාවක් නිසා මුළු පෘථිවියම වැසී ගිය නිසා සූර්යාලෝකය නොලැබීමෙන් ශාකවල ආහාර නිෂ්පාදනය අඩාල වෙනවා. ඒ නිසා ඉතුරු වෙලා ඉන්න ඩයිනසෝරයන්ගෙනුත් ශාකභක්ෂකයන් විනාශ වෙලා යනවා. පසුව ශාකභක්ෂකයන් නැතිවීම නිසා මාංශභක්ෂකයන්ද මිය යනවා. ඒ වගේම ඉන්පසුව ශීත යුගයක් ඇති වෙනවා. කොහොම හරි මේ උල්කාපාතයේ තව විනාඩියක් පරක් වුණා නම් වැටෙන්නේ ගැඹුරු මුහුදට කියලා විද්‍යාඥයෝ පවසනවා. එහෙනම් ඇති වෙන්නේ විශාල සුනාමියක් පමණයි. සුනාමිය නිසා විශාල සත්යන් ප්‍රමාණයක් මිය ගියත් ගැටීම නිසා විශාල දූවිලි වලාවක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ විදියට ඩයිනසෝරයන් විනාශ වෙන්නේත් නැහැ. එහෙම වුණා නම් අද වෙනකොට පෘථිවිය මත මිනිසුන් ජීවත් වෙන්නේත් නැහැ කියලා තමයි විද්‍යාඥයෝ පවසන්නේ. මොකද ඒ වෙනකොටත් ශීරපායන් සත්තු මේ ලෝකේ ජීවත් වෙලා හිටියා. නමුත් ඒ ඉතාමත්ම කුඩාවටයි. ඉතින් විශාල උල්කාපාතයෙන් ඩයිනසෝරයන් විනාශ වුණ නිසා ලූලා නැතිවලට කණයා පණ්ඩිතයා වෙනවා වගේ පස්සේ කාලෙක ශීරපාය සත්තු ලෝකයේ රජ කරන්න පටන් ගන්නවා. මොකද ඔයාලා සමහර විට දැකලා ඇති ජුරාසික් පාක් වගේ චිත්‍රපටිවල ඉන්න ඩයිනසෝරයන්. ඉතින් ඒ වගේ ජීවීන් පෘථිවිය මත ජීවත් වුණා නම් අපිට සිද්ධ වෙන දේ ගැන හිතාගන්න පුළුවන්. ඉතින් මේ වගේ උල්කාපාතයක් ඇවිත් අපේ පෘථිවියට වැටුනොත් අපිට මොනවා වෙයිද? අපි ළඟ තියෙන තාක්ෂණයේ මේ වගේ උල්කාපාත ගැටුමක් නවත්වන්න ඇති වෙයිද? මේ ගැන අවධානයෙන් ඉන්න සියලුම දෙනාට මේක ලොකු ගැටලුවක්. කොහොම වුණත් මේ ගැන අලුත්ම තොරතුරු ඔබ වෙතට අරගෙන එන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ වීඩියෝව ගැන අදහසකුත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න අදට සමුගන්නවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.